හැඩට ගුණට රසට සැමට කිරි රස දෙන්න පියෝඩේල් හැඩට ගුණට රසට. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී කඩවත සිට මීරිගම දක්වා වන කොටසේ ඉදිකිරීම්වලට බාධාවක් බව පවසමින් ගම්පහ දාර්ලුව ප්‍රදේශයේ පිහිටි පඬුකරඳ ගසක් ඉවත් කිරීමට රජය සූදානම් වූ මොහොතේ ඊට පාර්ශ්ව කිහිපයකින් විරෝධය එල්ල වුණා. දේවානි ජයතිලක නැමැති රාජ්‍ය නිලධාරිනිය සහ පරිසර සංවිධාන එදා ඊට විරෝධය පළ කළේ එය මෙරට එකම පඬුකරඳ ශාකයේ මෙන්ම වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ගසක් බව පවසමින්. නමුත් පසුව අනාවරණ වූයේ එම ශාකය රතුදත්ත පුතින් පවා ඉවත් කර ඇති අතර එහි තවත් ශාකා රටේ ස්ථාන කිහිපයකම පවතින බවයි. ඒ අනුව අධිවේගයේ ඉදිකිරීමේදී රුපියල් බිලියන 15ක පාඩුවක් සිදුවීම වළක්වා ගැනීම සඳහා අදාළ පඬුකරඳ ගස කපා ඉවත් කිරීමට රජය පියවර ගත්තා. එසේ වෙතත් පඬුකරඳ ගසට කතරගම දෙවියන් හා සම්බන්ධ පුරාවෘත රාශියක් පවතින අතර ඒ අනුව කතරගම මහදේවාලයේ පදනම් කරගෙන පඬුකරඳ ශාක්‍ය සුරක්ෂිත කොට පෝෂණය කර ව්‍යාප්ත කිරීම සඳහා වැඩසටහනක් ප්‍රවාහන මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දේවාල භූමියේදී ආරම්භ කෙරුණා. අනෙකුත් පූජනීය ස්ථානවල මෙම ශාක්‍ය ව්‍යාප්ත කිරීම සඳහා ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද නියමිතයි. කතරගම පිම්බිමෙහි කෞතුකාගාරයේ ආශ්‍රිත ප්‍රදේශයේ පඬුකරඳ වගාව අලුතෙන් වගා කරලා ආරක්ෂා කිරීමේ වගකීම නිලමෙතුමා ඇතුළු කාර්ය මණ්ඩල විසින් බාර ගැනීම ගැන අපි සතුටු වෙනවා. මෙම වැඩසටහනට එක් වූ කතරගම් අබිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියන්ද අදහස් පළ කළා. මාධ්‍යත් හරිම වැරදී මම දකිනවා. මේක ජන සමාජයට දෙනව ලෝක උතුම්ම ගහමේ ගත් ඒ නිසා වැරදි මතයක් දීලා මිනිස්සු නොමග ඇයෝ පිළිබඳව ඇත්තෙන් ජනමාධ්‍ය පිළිබඳ අපි බලවත් කනගාටුව පළකම අපි ඉල්ලීමක් කරන රට සංවර්ධනය කරන වැඩවලට ඇත්තේ අපි හැම කෙනෙකු සහාය දෙන්න ඕනේ. ගහක් කපන එකම අනුමති කිරීමන්නේ මේ අදහස් කරන්න මම දැක්ක පහුගිය වකවානුව තුළ ඒ ගහට සිවුරු පෙරවන බරපතල මේ ශාසනයට කරන මම හිතන මේ රාජ්‍යවල සංවිධාන වලින් අද ගොඩාදුරට බුදුදහම විනාශ කිරීමේ උපක්‍රම තියෙනවා. ඒනො සිවුරත් මහා හැල්ලුවට ලක් කිරීමක් දුරු කියන මට සැකයක්. ඒ නිසා කල්පනා කරන්න ඔබතුමල්ලා හොඳ වැඩ කරනවා නම් අපි එතන ඉන්නවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.